අයිබුවන් මේ ලස්සන මල් දැක්කම ඔබට මොකද හිතෙන්නේ ඇත්තටම මල් දැක්කම අපි කවුරුණත් අපේ හිතට ඇතිවෙන්නේ සතුටක් අපේ ප්‍රශ්න ටිකක් හරි අමතක කරන්න පුළුවන් හැකියාවක් මේ අපූරු මල් වලට තියෙනවා මෙච්චර මේ මල් ගැන කතා කරන්නේ මොකද කියලා ඔබ හිතනවා ඇති මේ වසන්ත කාලේ අපි ඇවිල්ලා ඉන්නවා මලින් පිරුණු තැනකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පරිශ්‍රණ මධ්‍යස්ථානයකට මේ සීතලිය පරිශ්‍රණ මධ්‍යස්ථානයේ ඔවුන් Tamanගේ අවට වටා පිටාව හරි අපූර්වවට මේ මල් වලින් සකස් කරගෙන තිබුණා අද වැඩිහිටියන් අපි ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ නිර්මාණාත්මකව ඉදිරිපත් කරලා තියෙන ඔවුන්ගේ ගෙවත්ත ඒ විතරක් නෙවෙයි ඒගොල්ලෝ මොන මොන කටයුතු වලද මොන මොන පරිශ්‍රණ කටයුතු වලද නිරත වෙලා ඉන්නේ කියලා ඔබට අපි කියමු ආයතනයක් කාර්යාලයක් කියන්නේ බොහෝ විට පොදු ජනතාව ගැවසෙන තැනක්. එවැනි තැනක් සුන්දරව ඒ වගේම කාටත් ප්‍රියමනාප විදිහට පවත්වාගෙන යන්නට අපිට පුළුවන් නම් එහි විශාල වටිනාකමක් තියෙනවා. ලංකාවේ පරිසර තත්ත්ව, දේශගුණ තත්ත්ව විවිධයි. ඒ අනුව වගා කළ හැකි භෝග වර්ගත් විවිධ වෙනවා. මේ නිසා තමන්ගේ ප්‍රදේශයේ අනුව වගා කළ හැකි භෝග තෝරා ගන්නට ඕනි. නුවරඑළිය සීතඑළිය කෘෂිකර්ම පරීක්ෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය ලාංකීය කෘෂිකර්ම ශාස්ත්‍රයේ උන්නතිය සඳහා විශාල දායකත්වයක් දක්වන ආයතනයක්. උඩරට එළවලු සහ අර්ථාපල් සහ මල් වර්ග පිළිබඳව පරීක්ෂණ කටයුතු වල නිරත වන මෙම ආයතනය බොහෝ විට පරීක්ෂණ තොරතුරු පිළිබඳ විමසිලිමත් වන පුද්ගලයන් ශිෂ්‍යයන් ගොවි මහත්ම මහත්මීන් පැමිණෙනවා අපි විවිධ තාක්ෂණයේ දෙනවා එතකොට අපි අලුත් වර්ග විතරක් නෙවෙයි ඒ වර්ග කොහොමද වවන්න ඕන උපරිම ප්‍රයෝජනය ගැනීමට මොකද කරන්න ඕන ඒකට ඇති වෙන ලෙඩ රෝග වලට මොකද කරන්න ඕන කුරුමි හානියක් ආවොත් කොහොමද පාලනය කරන්න ඕනේ ඒ වගේ මේකට කොච්චර පෝර දාන්න ඕනේ මොන මොන අවස්ථාවලද පෝර දාන්න ඕන කොච්චර පරතරයෙන් හිටවන්න ඕනද කොයි කාලෙද අස්වැන්නේ නැවෙන්න ඕන ඒ වගේ සියලුම විස්තර අපිට ලබා දෙන්න හැකියාවක් තියෙනවා ඒ ඒ අංශවල ඉන්න අංශ ප්‍රධානෙන් ඒ ඒ පරිශ්‍රණදාරෙන් ඒ ඒ අවශ්‍ය පරිශ්‍රණ මෙතනින් කටයුතු කරගෙන යනවා ඒ වගේම අපි තව සුළු වශයෙන් අපි කරගෙන යනවා මෙතන ගොඩාක් ඉල්ලුම තියෙනවා ස්ට්‍රෝබෙරි සම් බේබි ස්ප්‍රෙඩ් වගේ මල් වර්ගවලට ඒකෙන් අපි හිතවන්න පැලවලට ඉල්ලුමක් තියෙනවා ඒ ඉල්ලුමටත් අපි සුළු වශයෙන් මෙතන නිෂ්පාදනය කරලා ස්ට්‍රෝබෙරි පැලද නැත්නම් මල් සමහර මල් වර්ගවල පැලද අපි ගොවීන්ට සුළු වශයෙන් නිකුත් කරනවා බැලු බැලු හැම අතම හරි අපූර්වට මල් වගා කරලා තියෙන සීතලිය පරිශන මධ්‍යස්ථානය අවිට පරිසරය හරිම සුන්දරයි සීතල සෞම්‍ය දේශගුණයත් මනා හිරුවෙලියත් ප්‍රයෝජනීයට ගත්ත සීතලිය පරිශන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය Tamange වටා පිටාව ගැන නිහතමානී ආඩම්බරයකින් පසු වෙනවා ආයතන ප්‍රධානි නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂතුමා Tamange කාර්ය මණ්ඩලයට උපදෙස් සමග ධෛර්යයත් නිරතුරුව ලබා දෙනවා ඕනෑම කාර්යයක් සාර්ථක වන්නට නම් මොනතරම් යෙදවුම් තිබුණත් උනන්දුව සහ කැපවීම අත්‍යවශ්‍යයි සෝබා දහම විඳින්නට පමණක් නොවේ අවට පරිසරය සෝබා දහමට අවනත ලෙස සකසා ගන්නටත් මනා සෞන්දර්යාත්මක සිතක් අවශ්‍ය වෙනවා මෙම උද්‍යානයේ නිර්මාණකරණයේදී වඩාත් උරදින පුද්ගලයෙක් සිටිනවා තමන්ගේ රාජකාරී කටයුතු වලට අමතරව දිනපතාම උද්‍යානයේ නඩත්තු කටයුතු පිළිබඳව නිර්මාණකරණයේ පිළිබඳව මොහු වගකීමෙන් වැඩ කරනවා විශේෂයෙන්ම වෙනත් ආයතන වලින් හා මේ විශ්වවිද්‍යාලය වෙනත්
අධ්‍යනාතන වලින් පැමිණෙන සිසුන් හා ආචාර්ය මණ්ඩල මේවා දැකලා ගොවියනුත් මේවා පිළිබඳව දැකලා ඒගොල්ලන් ගොඩාක් සතුට වෙනවා විශේෂයෙන්ම අපි මෙම ආයතනයට උදේ වරුවේ සේවයට පැමිණෙන විට මලක් දැකලා අපේ හිත පිරීලා ගියාම දවස පුරාම ඒ පැය නමය තුළ අපේ සේවා කාලය ඉතාමත්ම අලංකාරව කියන්නේ හිතට එකඟව වැඩ කිරීමේ හැකියාවක් මේ මල තුළින් අපිට දකින්න පුළුවන් වෙනවා ඉතින් මම විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂක තුමා අපේ බාබු මහත්මයාත් ගොයිපල් අංශයේ තිමිර මහත්මයාත් මේ සම්බන්ධයෙන් විශේෂ අපිට සහයෝගයක් ලබා දෙමින් මෙම නඩත්තු කටයුතු හා මෙවැනි මල් උයනක් සකස් කිරීම සඳහා අපිට උපදෙස් හා අවශ්‍ය සේවාවන් ලබා දෙනවා විශේෂම මගේ කාර්ය මණ්ඩලය මාහට විශේෂ සහයෝගයක් දක්වමින් මේකට උපකාර වෙලා මේ වගේ ලස්සන මල් උයනක් සකස් කිරීමට ඒගොල්ලන්ගේ උපරිම සහයෝගය ලබා දෙන හැමෝටම මම මේ අවස්ථාවේදී ස්තුතිවන්තයක් වෙන්න ඕනි මේ වගේ දෙයකදී අපේ මම මේ වගේ යෝජනාවක් කරනවා මේ අවස්ථාවේදී මේ වගේ රජ ආයතනයක් තුල තවත් ආයතන කීපයක මේ වගේ දෙයක් මේ වගේ මල් වගාවක් සිදු වුණොත් අපිට ආයතනයන් අතර තරඟකාරීත්වයක් ඇති වෙන්න පුළුවන් ඒ වගේම හිතට සැනසීමක් හා සතුටක් ලබා දිය හැකි අවස්ථාවක් වෙනවා මේ මල් වගාව විශේෂයෙන් රාජ්‍ය ආයතනයක මේ විදිහේ වටා පිටාවක් ගොඩනගා ගන්නට අපිට හැකියාවක් තියෙනවා නම් ඒක හරි වටින දෙයක් විශේෂයෙන් පොදු ජනතාව යන එන මේ වගේ තැනක වටා පිටාව සුන්දරව තියෙනකොට මෙතෙන්ට සේවාවන් ලබා ගන්නට එන අයගේ හිතුණත් සතුටෙන් පිරෙනවා ඉතින් මේ සා විශාල දෙයක් කරන්නට ආයතනයේ කාර්ය මණ්ඩලයත් මහත් මහන්සියක් වෙහෙසක් ගන්නට ඕනේ තමන්ගේ කාර්යාල කටයුතු අතරේ මේ විදිහ දෙයකට තමන්ගේ කාලය යොදා ගන්නට ඔවුන්ට හැකියාවක් තියෙනවා නම් ඔවුන් ඒ සඳහා කාලය යොදා ගන්නවා නම් තමන්ගේ විවේක කාලය වගේ දේවල් අපි ඒක අගය කරන්නට ඕනේ නුවර එළිය වසන්ත මල් දැක්ම ප්‍රදර්ශනයේදී සෑම වර්ෂයකදීම මෙම උද්‍යානයත් තරඟයට ඇතුළත් වෙනවා ඒ තුල ජයග්‍රහණ රාශියක් සීතා එළිය පරීක්ෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය හිමි කරගෙන තියෙනවා පසුගිය වර්ෂවලදී වගේම 2017 වර්ෂයත් ජයග්‍රහණ රාශියක් ලබා ගන්නට ඔවුන්ට හැකි වෙලා නුවරඑළිය වසන්ත මල් දැක්මට සමගාමීව මෙතන මල් වගාවක් සහ භූමි අලංකරණය කටයුතු සිදු කරනවා මේක සාමාන්‍යයෙන් අපේ රිසර්ච් එකේ පරීක්ෂණ කටයුතු අමතරව තමයි මේක අපි සිදු කරගෙන යන්නේ එහිදී සාමාන්‍යයෙන් කම්කරු ගැටලුවලදී ඒවා මැනේජ් කරගෙන මෙතන සියලු දිනාගේම සහයෝගය ඇතිව තමයි අපි මේ කටයුතු සිදු කරන්නේ අපි හැම වසරකදීම වගේ මේ නුවරඑළිය මල් දැක්මේ ප්‍රධාන තරඟයෙන් ප්‍රධාන ස්ථානයක් දිනා ගන්නවා හැම වසරකදීම වගේ මේ වසරේත් අපි ඒකට ඉදිරිපත් වෙලා තියෙනවා මම අනිත් ආයතනවලිනුත් ඉල්ලන්නේ තම තමන්ගේ ආයතනවල මේ වගේ අලංකරණ කටයුතු වලට යෙදෙන්න කියලා ඒ කියන්නේ වැඩ රාජකාරී අතරතුර ඒකට වෙලාව වෙන් කරගෙන මේ හැකියාව තියෙනවා හැමෝටම මගේ ඒකෙන් තමන්ගේ සේවක මහත්තුරුන්ගේ මානසික සතුට ඇත්තටම වැඩි වෙනවා ඒකෙන් හැම දිනම ඉතාමත් සතුටින් රාජකාරී කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා අභිජනන අංශය පාංශු රසායන අංශය ශස්ත්‍ර විද්‍යා අංශය කීට විද්‍යා අංශය සහ ව්‍යාද විද්‍යා අංශය කියලා අංශ කිහිපයක් යටතේ පරීක්ෂණ සහ සංවර්ධන කටයුතු සිදු කරන සීතායිලියේ පරීක්ෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ ගෙවත්ත වගේම විශාල පරීක්ෂණ ශාස්ත්‍රයක් නඩත්තු වෙනවා අපි උඩරට එළවලු සහ අර්ථාපල් සම්බන්ධ පරීක්ෂණයන් තමයි සිද්ධ කරන්නේ එහිදී උඩරට ප්‍රදේශයට ගැලපෙන වැඩි අස්වැන්නක් ලබා දෙන සහ රෝග පලිබෝධවලට ප්‍රතිරෝධී ප්‍රභේදයන් අත්හදා බැලීම ඒ වගේම උඩරට ප්‍රදේශ සඳහා වැඩි අස්වැන්නක් ලබා ගැනීමත් ඒ වගේම පරිසර හිතකාමී විදිහට අපි කොහොමද නිවැරදිව පොහොර භාවිතා කරන්න පොහොර භාවිතය සම්බන්ධවත් පරිශ්‍රණ කටයුතු සිද්ධ කරනවා ඒ වගේම උඩරට ප්‍රදේශයට ආවේනික රෝග හා පලිබෝධ නිවැරදිව මර්ධනය කිරීම සම්බන්ධ පරිශ්‍රණ කටයුතුත් මේ ආයතනයෙන් අපි සිදු කරනු ලබනවා මේ සියලු කටයුතු වඩාත් සැලසුම් සහගතව සහ කාර්යක්ෂමව සිදු කරන්නට
පරීක්ෂණ කටයුතු වල නිරත කාර්ය මණ්ඩලයේ වගේම සියලුම දෙනා ඉතාම කැපවීමෙන් Tamange සේවයේ දිලා. ඉතින් රටටත් සේවයක් සලසන ඒ වගේම පොදු ජනතාවටත් අනෙකුත් ආයතනවලටත් විශාල පූර්වාදර්ශයක් සපේන මෙවැනි ආයතන පිළිබඳව අප ප්‍රශංසා කළ යුතුයි. කාර්යාලීය රාජකාරිය අතරේ ඉඩලද මොහතක කාර්යාලීය පරිශ්‍රයේ අලංකාර කිරීමේ ඉඩක් නිර්මාණය කරගන්න අපි කාටත් පුළුවන්. ඒ සඳහා අපි සියලු දෙනාට අවශ්‍ය වන්නේ ධෛර්යයත් උනන්දුවත් විතරයි. ඉතින් මලින් පිරුණු නිල්වන් පරිසරයක් අප අවට නිර්මාණය කරගන්නට අපිට පුළුවන් නම් සිතට ලැබෙන සතුට අත්දැකීමෙන්ම ලබා ගන්නට ඔබටත් ආරාධනා කරමි. ඉතින් අපි හැම දිනෙකම අර්ථාපල් අල ආහාරයට අරගෙන තිබුණට අර්ථාපල් අල වගාවක් හැමෝම දැකලා නැතුව ඇති. මේ මං ඉදිරියෙන් තියෙන අර්ථාපල් වගාව. මේ ඔබට පේන අර්ථාපල් මල්. ඉතින් සීතලිය පරේෂණ මධ්‍යස්ථානය තමන්ගේ වටා පිටාව ලස්සනට සකස් කරගෙන ඉන්නවට වඩා ඉතාමත් සුවිශේෂී වූ සුවිශාල කාර්යභාරයක් ඉෂ්ට කරන ආයතනයක්. විශේෂයෙන් ලංකාවට අවශ්‍ය උඩරට එළවලු සහ මේ අර්ථාපල් වගාවට සම්බන්ධ පරීක්ෂණ කටයුතු රාශියක් මේ ආයතනයෙන් සිදු කරනවා. ඉතින් ඒ ගැනත් ඔබට මතක් කරමින් අද වැඩසටහනින් ඔබෙන් සමුගෙන යන්නට තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඔබට මේ ආයතනය ගැන තොරතුරු අවශ්‍ය නම් ඔබ නැරඹීමට ඒමට අවශ්‍ය නම් ඔබට පුළුවන් ලිපියක් ලියා විමසීමක් කරන්න. නොවේසේ නම් දුරකථන ඇමතුම දීලා ඒ තුලින් විස්තර ලබා ගන්නටත් ඔබට හැකියාව තියෙනවා. එහෙමනම් යලිත් ලැබෙන සතිය ඔබව හමු වෙන බලාපොරොත්තු වෙන ඔබෙන් සමු අරගෙන යනවා. ඔබට වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරමි. දිනපතා විවිධත්වයෙන් යුක්ත ආහාරවලින් ඔබේ කෑම වේල සකස් කරගන්න. ධාන්‍ය සහ රනිල මිශ්‍රව ආහාරයට ගැනීමෙන් එහි පෝෂණ අගය වැඩි වෙනවා. දේශීය ආහාර පරිභෝජනය තුළින් සමබල පෝෂණයක්. ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2016-2018 අලංකාර ගෙවත්තක අසිරිය මිඳගමු. නැවුම් පෝෂණීය ආහාර පරිභෝජනයට කුඩා ඉඩකින් උපරිම ප්‍රයෝජන ලබන්නට ඔබේ ගෙවත්තත් සැලසුම් සහගතව වගා කරන්න. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගෙවතු වගා ප්‍රවර්ධන වැඩසටහනේ පණිවිඩයක්. ඔබ දන්නවාද එළවලු සහ පළතුරු වල අඩංගු ශාකමය රසායනික ද්‍රව්‍ය රෝග සෑදීම වලකා ඔබ නිරෝගීව තබනවා. දිනපතාම එළවලු ග්‍රෑම් 200ක් සහ පළතුරු ග්‍රෑම් 200 බැගින් පරිභෝජනයට හුරුවන්න. නැවුම්ව එළවලු සහ පළතුරු ආහාරයට ගැනීමෙන් ඉහළ පෝෂණයක් ලබාගත හැකියි.